දකුණුවන්තින් ගමන් කරන ආකාරය අපට දකිට ලැබෙනවා. ඒ වගේම මහලේකම් තුමන් රංජිත් මද්දු බණ්ඩාර මැතිතුමානන් මේ මොහොතේදී පෙළපාලිය සමග එකතු වෙනවා. නායකින් සීලු දෙනාම අත්වැල් බැඳගෙන මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාවගේ ජනවරමක් ලබා ගැනීමේ අදිටනින් මේ දුර්දාන්ත ආණ්ඩුව පළවා හැරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. මහලිකම් තුමත් එවැගේම ඊට වම්පතින් අපට දකුණු පසින් දක්නට පුළුවන් රාජිත සේනාරත් මැතිතුමන්, හර්ෂණ රාජකරුණ මැතිතුමන්, කුණෑදී ශ්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මැතිතුමානන් මේ මොහොතේදී ජන උද්ඝෝෂණයේ සමග අපට දක්නට ලැබෙනවා. දැන් අපට දකින්න පුළුවන් හරියටම මේ පෙළපාලිය ගමන් කරන මාර්ගයේ එක් ස්ථානයක සම්පූර්ණම පොලිසිය ආවරණය කරමින් බැරිය යොදා තිබෙන ආකාරය. කොළඹ මහජන පුස්තකාලය අසල අපට දකින්න පුළුවන් ඒ වටරව් මාසල වතුර සහ ජල ප්‍රහාරක රථ සහ විශාල පොලිස් කුළුපොළු අපි සාමාන්‍ය වචනේ නිර්වචනය කරනවා නම් කැරලි මර්ධන ඒකකය රඳවා තිබෙන ආකාරය අපට දක්නට ලැබලා දැන් අපට දකින්න පුළුවන් මේ උද්ඝෝෂකයන් ඉදිරියට ජල ප්‍රහාරක රථ ලං වෙන ආකාරය කුමකේ කුමක් වේවිද කියා අපේ බලාපොරොත්තුෙන් සිටවා ජනතාවත් දැන් නායකතුමා ප්‍රමුඛ ජනතාව ඉදිරියට ගමන් කරන ආකාරය ඒ වගේම තමයි මා හිතන්නේ ටීවී රථයක පොලිස් ශබ්ද විකාශන යන්ත්‍ර සමිකරගෙන යම් නිවේදනයක් ලබා දෙන්න සූදානම් වෙන ආකාරයකුයි අනිවාර්යයෙන්ම මේ මා හිතන්නේ උසාවි නියෝගය විය යුතුයි ප්‍රකාශ පත්‍රය අද දිනේ මා හිතන්නේ ඒ සඳහා සූදානම් වෙනවා නායකින් එක් වීමෙන් යම් සාකච්ඡාවක් නිරත වෙන ආකාරය දක්වන්න පුළුවන් මේ මොහොතේදී අත්වැල් බැඳ ගන්න ආකාරය අපට දක්නට ලැබෙනවා මේ මොහොතේ අශෝක අබේසිංහ මැතිතුමන්ලා ඒ වගේම මහලිකම් තුමන් රාජ්‍ය සේනාරත්න මැතිතුමන්ලා සැහෙන සටන්කාමි නායකී පිරිසක් තමයි අපිට මේ මොහොතේ දක්නට ලැබෙන්නේ වීදි සටන් පිළිබඳව හොඳ අත්දැකීමක් තිබෙන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම පොලිසිය මාර්ග දෙකම දෙපැත්තම අවිහිද කරමින් සම්පූර්ණ වටරවුම මහජන පුස්තකාලය ඉදිරිපිට කමර්ෂියල් බැංකුව අසල ඒ වටරවුම සම්පූර්ණයෙන් ආවරණය කරගෙන සිටින ආකාරයක් අපට දක්නට ලැබෙනා මේ වන විට පෙළපාලිය මදකට නැවතී තිබෙනා නායකින් යම් සාකච්ඡාවක නිරත වෙනවා. අයි බලමු කුමක් සිදුවෙන්නේ කියලා. ශ්‍රී ලංකා පොලිසියට පිටුපසින් තබත් කණ්ඩායමක් රැඳී සිටිනවා. ඒ විශේෂ කාර්ය බලකාය විය හැකි බොහෝ විට කැරලි මර්ධන විශේෂ පුහුණුවලත් කණ්ඩායමක් රඳවා තිබෙනවා. ඒ වගේම ට්‍රක් රථ විශාල ප්‍රමාණයක් ඊට පිටුපසින් ගාල්කර තිබෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. මෙන්න අපිට දකින්න පුළුවන් මේ සජීව විකාශනයට සම්බන්ධ වෙන දෑබර ඔබට අපි ආරාධනය කරනවා හැකි පමණින් මෙම විහාර මහදේවි උද්‍යානයේ ප්‍රදේශයට නගරශාලා ප්‍රදේශයට මේ උද්ඝෝෂණ පැමිණෙන ප්‍රදේශයට පැමිණෙන්න කියා මේ මොහොතේ අපිට දක්ල ලැබෙනවා පොලිස් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගැනීමෙන් යම් පණිවිඩයක් පෙළපාලියට ලබා දෙන ආකාරයක් අපිට දක්ල ලැබෙනවා. බොහෝ විට එය උසාවි අද උසාවි තීරණ ලබා ගත්තා කියලා අපිට කෝට් ඕඩර්ස් ලබා ගත්තා කියලා තමයි දැනගන්න ලැබුණේ. දැන් එම නිවේදන ප්‍රකාශයට පත් කරන මොහොත විය හැකි. දැන් මේ උද්ඝෝෂණයේ උණුසුම් අවස්ථාවක් අපිට දකින්න ලැබෙනවා යන්නේ මේ මොහොතේ. අපි බලමු කොයි ආකාරයකින්ද මේ සමගි බලවේගයේ
ජනතාවයි දා පිටපතකයි දිවංගත ගාමිණී අත්කෝර මැතිතුමාලා යුගේ අපි වීදි සටන් කෙරුව ආකාරය ඒ යලිපන ගන්නේ යුතුයි මෙදුද්දාන්ත ආණ්ඩුව පළවා හරින්නට නම් එකා පිට වැටුණත් එකා පිට කඳුළු ගෑස් වැදුණත් වීදි සටන් ක්‍රියාත්මක කිරීමට සිදු වෙන ආකාරයයි අපට දක් ලැබෙන්නේ මේ වෙන විට සජිත් ප්‍රේමදාස මැතිතුමානන් වටා අනිකුත් නායකයන් ආරක්ෂිතව වලල්ලක මෙන් ගමන් කරන ආකාරය ඈත බිල්ඩින් වල ඉහළ මහලවල් වල සිට ජනතාව එතුමාට අත් වනමින් එතුමාගේ මේ ජයග්‍රහී ගමන එහෙම නැත්නම් මේ ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයට ප්‍රීතිදායි එහෙම නැත්නම් සතුට පළ කරන ප්‍රතිචාර දැත් වනමින් ඈත බිල්ඩින් වල සිට අපට දකින්නට පුළුවන් මේ වෙලාවේ ක්‍රමක්‍රමයෙන් පෙළපාලියක් දැන් ඉදිරියට ගමන් කරනවා